අපේ රටේ මේ දිනවල සහල් මිල හරි ඉහළයි. රජයේ පාලන මිලක් නැති නිසා සහල් මිලත් පා වෙනවා. අද තිබ්බ මිල හෙට නැහැ. සහල් මිල අවසානයේ මෝල් හිමියන් සහ කළුකඩකාරයින්ගේ පාලනයට නතු වුණා. මේ නිසා අවසානයේ පීඩාවට පත් උනේ අපේ රටේ අසරණ මහජනතාව. බඩටම ගාලා තියෙන රජ වෙනුවෙන් ජීවිතෙන් අමාරු සෑහෙන දවසක් අපි 10,000 කුලි වැඩ කරන්නේ. අපේ වගේ දුප්පතාට තමයි බඩේ පාරක් අදින්නේ. අපට කන්න ටිකක් ලැබෙයිදී කියලා කියන්න බෑ. තව අවුරුද්දක් හෝ දෙයක් යනකොට ඇමතිවරු ඔක්කොම මේ සැපසේ ඉන්න රටවල් වල යන ඔක්කොම කරනවා. වේල් දෙක කාමිනිය වේලයි කන්නේ. දැන් වේල කණ්ඩත් බැරි මිනිස්සු ඉන්නවා. සල්ලි තියෙන මිනිස්සු පුටුවක් උඩ ඉඳගෙන කන බොන ජීවත් වෙනවා. දැන් එක වේලයි කන්නේ මිනිස්සු. වේල් තුනක් කන්නේ නැහැ මිනිස්සු. කොම 100 ගානට වැඩේ තමයි තියෙන්නේ. 140 150 180 වෙනකන් තියෙනවා මත. ඒනකොට ආල් කිලයක් ගන්න නම් අපි නම් බොහොම අමාරුයි තමයි. පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කළොත් දඩේ රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කරමින් පසුගිය සැප්තැම්බර් මාස 21 වනදා 50 සංශෝධනය වුණා. එසේ සංශෝධනය වූ 50 තිබුණට ඒවා ක්‍රියාත්මක කරන්න නම් පාලන මිලක් සහල් වලට පැනවිය යුතුයි. ආල් ගන්න මිනිස්සු දෙකක් ආල් කිලෝ දෙකක් ගන්න මිනිස්සු ආල් 500ක් අරන් යනවා. 190යි 180යි 260යි රතු කකුළු 160ට යනවනේ. මිනිසුන්ට හරි අමාරු. දැන් ඔක්කොම කට්ටිය කිලෝ 1යි 2යි අර යන්නේ කිලෝ 10ක් අර යන මිනිස්සු පොඩ්ඩයි අර යන්නේ. ආල් මිල සම්පූර්ණයෙන්ම වැඩි වෙලා තියෙන්නේ. මිනිස්සු ආවම ඉතින් ගණන් ආනවා. ඉතින් ගේන මිලට තමයි දෙන්නේ ඉලා තින්නේ රුපියල් 5000ක් තියාගෙන. හැම දෙයකම මාෆියාවක් ක්‍රියාත්මක වන තැන සහල් වලටත් මාෆියාවක් ක්‍රියාත්මකද කියන එක ප්‍රශ්නයක්. මාස 3කට කලින් මහ පරිමාණ මෝල් හිමියෝ මාධ්‍ය හමුවක් ඇඳවලා කිව්වා ඩඩ්ඩි සිල්සේන මහත්තයලා රුපියල් 115යි හාල් කිලෝ එක එතනින් එහාට මිල වැඩි වෙන්නේ නැහැ කිව්වා. හැබැයි 115 කිව්වේ රුපියල් 90 ගණන් වල තිබුණු හාල්. ඊට පස්සේ මේ හාල් කිලෝ එක රුපියල් 175 දක්වා වැඩි වුණා. අන්න 175 දක්වා වැඩි වෙනකොට ආයෙත් මෙන්න ඩඩ්ලි මහත්තයලා එළියට එනවා මාස 3කට පස්සේ. ඇවිල්ලා කියනවා මීට වඩා හාල් මිල වැඩි වෙන්නේ නැහැ කියනවා. ගොබියාගේ වීටික නැවතවතාවක් තුට්ටු දෙකට මහ පරිමාණ මෝල් හිමියෝ අතට වංගාර්තු කරන්න තමයි මේ සැලසුම් කරලා තියෙන්නේ. බී මිල අඩු වෙනකොට හාල් මිල අඩු වෙන්නේ. මේක තමයි මේකේ තියෙන විකෘති. එක පැත්තකින් පාරිභෝග කියා මංකොල්ල කනවා, අනිත් පැත්තෙන් ගොබියා මංකොල්ල කනවා. හාල් මාපියා බරගුල්ලු නිර්මාණ කරනවා, නිර්මාණ කරනකොට හාල් මිල ඉහළ යනවා, හාල් හිගයක් එනවා, ඇති හිගයක් හදනවා. ඒකට මේ හාල් පිටරටින් ගෙන්නන කට්ටිය කැමති, ආණ්ඩුවේ කට්ටිය කැමති. හාල් පිටරටින් ගෙනකොට තමයි මේගොල්ලන්ට කොමිස් සම්බ වෙන්නේ. ඒගොල්ලන්ගේ හොද්ද පොර වෙන්නේ එතකොට. වී වගා කළ නොහැකි ඉඩම් වලට සහ අන්තර්කන්නේ අමතර භෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහය වීමට රජය අපේක්ෂා කරනවා. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු නිරීක්ෂණයේදී ලද තොරතුරු සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තීරණයට එළඹ තිබෙනවා. වාරි පහසුකම් මදවීම මත යලකන්නේදී වී වගා කළ නොහැකි වගා බිම් හා අන්තර්කන්නේදී අමතර භෝගයක් ලෙස මුං වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට ගොවි ජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.